පසුගිය කාලේ අපි ජාතික කණ්ඩායමේ අවස්ථාව ලැබුණු ක්‍රීඩකයෝ බලද්දී සමහර ක්‍රීඩකයන්ට ලැබුණු අවස්ථාවෙන් ඔවුන් හරියට වැඩ ගත්තේ නැහැ. දක්ෂන් රාශියක් ඉදදී ඇයි සමහරුන්ට දිගින් දිගටම අවස්ථාව ලැබෙන්නේ කියන ප්‍රශ්නයත් සමහර ක්‍රීඩකයෝ ගැන අපිට තියෙනවා. ඔය විදිහට අවස්ථාව ලැබෙන වාසනාවන්තයන් අතරේ තව සැබෑ දක්ෂයන් පිරිසක් ජාතික කණ්ඩායමට එන්න බලාගෙන ඉන්නවා. පසුගිය කාලේ දක්ෂතා පෙන්නපු ඒ වගේ දක්ෂයෙක් තමයි ලහිරු සමරකෝන් කියන්නේ. ලහිරු කියන්නේ තුන්ගිරියව් ක්‍රීඩකයෙක්. තිසර පෙරරා ජාතියේ තුන්ගිරියව් ක්‍රීඩකයෙක් කියලා කිව්වොත් වඩාත් හරි. මොකද නව පන්දුවෙන් වගේම පරණ පන්දුවෙන් උත් පන්දු යවන්න පුළුවන් ලහිරු දරුණු ගණයේ ප්‍රහාරකෙක් කියලා තමයි ප්‍රසිද්ධ. දේශීය තරගයක වනිදු හසරංගට එරෙහිව පන්දු ආරයකට හය පහර පහක් එල්ල කරන්න තරම් සමතෙක් තමයි මේ වමත් ප්‍රහාරකයා. ආසියානු නැගින ක්‍රීඩකයන් සෙල්ලම් කරන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන් අතර තරගය ශ්‍රී ලංකා කණ්ඩායම් පරාද වෙන්න ආසන්න හේතුව වුණේ ලහිරු තරගය හය පහරවලින් අවසන් කරන්න හිතපු එක. කොහොම වුණත් ඒ වරද ලහිරුගේ ක්‍රිකට් ජීවිතේ හොඳ විදිහට පත් කරගන්න හැරුම් ලක්ෂ්‍ය කරගන්න පුළුවන්. හැරුම් ලක්ෂ්‍ය කරගන්න පුළුවන් හැකියාව තියෙන දක්ෂයෙක් මොළයෙන් සෙල්ලම් කරන තත්ත්වයට පත් වෙනවා නම් සමර්කෝන් කියලා වටිනා ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට ලැබෙයි. වමතට පහර දෙන දකුණති මදවේග පන්දු යවන මේ තරුණයා දකිද්දී එකපාර මතක් වෙන්නේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලාන්ස් ක්ලූස්න. මොකද ක්ලූස්න කියන්නේ ලහිරු ජාතියේ ක්‍රීඩකයෙක්. ක්ලූස්න විතරක් නෙවෙයි, එංගලන්තේ ක්‍රීඩක බෙන් ස්ටොක් කියන්නේ දකුණති පන්දු යවන වමත් ප්‍රහාරකයෙක්. නවසීලන්තේ නියෝජනය කළ ජකොබ් ඕරම් කියන්නේ ලහිරු වගේ තුන්ගිරියව් ක්‍රීඩකයෙක්. නවසීලන්තේ නියෝජනය කරමින් ජිම් නේෂන් කියන්නේ එහෙම වමට ගහපු දකුණත් මදවේග පන්දු යවන්නේ ජෙසි රයිඩර් ජෙසි රයිඩත් එහෙම කෙනෙක්. ශ්‍රී ලංකාව නියෝජනය කළ තිසර පෙරරා කෞශල්‍ය වීරරත්න කියන්නේ මෙහෙම දකුණත් මදවේග පන්දු යවපු වමත් ප්‍රහාරකයෝ. මේ හැම කෙනම් බලද්දි තියෙන පොදු ලක්ෂණය තමයි තමන්ගේ දවසේදී ඕනෑම තරාතිරමක පන්දු යවන බලහැනියක් විනාශ කරන්න මේ ප්‍රතිකාරවලට පුළුවන්. ඉතින් මේ ජාතියේ තුන්ගිරියව් ක්‍රීඩකයෙක් විදිහට ලහිරු සමරකෝන් නිර්මාණය වෙයි කියලා තමයි ලහිරුගේ පසුගිය කාලේ දක්ෂතා බලද්දි හිතෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙසපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.